මන්නාරම විතරක් නෙමෙයි උතුරු පළාතේ දියුණු කරන්නට සම්පත් ගණනාවක් තියෙනවා. අපි මෙතෙක් කල් ඒව කරේ නැහැ. අපි දේශපාලනය ගැන කතා කරා. ඉතින් මම දේශපාලනය ගැන කතා කරන්නට එපා කියන්නේ කතා කරගෙන යන ගමන් මම බැලුවේ අපි මේක දියුණු කරන්නට උවමනයි. අපේ දේශපාලනයේ අපි දේශපාලන විසඳුම් හෙව්වා. අපි ආර්ථික විසඳුම් හෙව්වේ නැහැ. අපිට ආර්ථික විසඳුම් නැති වුණ නිසා තමයි මේ ආර්ථිකය කඩාවැටුනේ. අපි ණය ගන්න ආර්ථිකයක් වුණා. අපි ආනයනය කළා ඒකට ගෙවන්න අපිට මුදල් තිබුණේ නැහැ. ඉතින් අපි මුදල් ණයට ගත්. ඒ මුදල් ගෙවන්න අපි තවත් මුදල් ණයට ගත්. ඉතින් ඔය යන විදිහ දවසක් අපි කඩාවැටෙන්න තිබුණානේ. ඉතින් ආර්ථිකය කඩාවැටුණාම වගකීම බාර ගන්න කවුරුවත් හිටියේ නැහැ. සාමාන්‍ය අගමැතිතුමා ඉන් වුණාම ආණ්ඩුව ගෙනියන්න බෑ කියලා එයාගේ පක්ෂයට විපක්ෂ නායකතුමාට එන්න කියන්න ඕනේ. විපක්ෂ නායකතුමාට එමුණ කිව්වම විපක්ෂ නායකතුමා එවලම දුවගෙන ගියා ජනාධිපති මන්දිරෙන් අල්ලගන්න බැරිුණ පැවිදි අතරකට. ජනතා විමුක්ති පෙරමුණත් ඒක බාර ගන්න කැමතුනේ නැහැ. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීව මට ගිහින් මේක බාර ගන්න කිව්වහම ඉතින් මං ගිහින් බාරගත්තා. ලෝකේ කොහෙද එක මන්ත්‍රීවරයෙක් තියෙන පුද්ගලෙක් අගමැති වෙන්නේ? ඒ මදිවට අන්තිමට එයා ජනාධිපතිත් වුණා. අපි අපේ ආර්ථික ක්‍රමයක් කැඩිලා දේශපාලන ක්‍රමයක් කැඩිලා මට ආණ්ඩුවක් හදන්නත් පක්ෂයක් නැහැ. මොකද පොහොට්ටුව දෙකට කැඩිලා සජවේ දෙකට කැඩිලා ඔක්කොම පක්ෂ දෙකට කැඩිලා ඉතින් මම එක එක කෑලි අරගෙන දෙකට කැඩුණේ කෑයෙන් එක එක කෑල්ල අරගෙන මං ආණ්ඩුවක් හැදුවා. ඒ නිසා මේ රටේ මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ කිව්ව කට්ටිය එක්ක මං ආණ්ඩුවක් හැදුවා. මම හිතන්නේ ලංකාවේ මේක හදලා තියෙන පළවෙනි සැරේ මං හිතන්නේ ආසියාවත් මේක වார்த்தාවක්. මේ ආණ්ඩුවක් කවුරුත් හදලා නැහැ. ඉතින් අපිට ඉස්සෙල්ලා තිබුණේ කොහොමද මේ ප්‍රශ්නේ ගොඩ එන්නේ? හොඳ වෙලාවට ඉන්දියාවෙන් ණය දීලා තිබුණා, බංග්ලාදේශෙන් ණය දුන්නා. අනික නිෂ්පාදනය කොහොමද වැඩි කරන්නේ? කර්මාන්ත නිෂ්පාදනය කැඩිලා, ටුවරිස්ලා නැහැ, මුකුත් නැහැ. ඒක දෙන එක දෙයක් විතරයි. මම බැලුවා 2022 2023 යලකන්නේ වී නිෂ්පාදනය වැඩි කරන්න. ඒක සාර්ථක වුණා. මන්නාරමේ ගොවියන්ටත් මං ස්තුති කරන්න ඕනේ. ඔයගොල්ලොත් ඒක හදලා දෙන. ඒක නකරුවා නම් අපි වැටෙනවා. ඔක්කොම ලකුවා මේ ගොඩ එන්න බෑ කියලා. මං කිව්වා මං අවුරුදු දෙකෙන් කරලා දෙන්නම්. මගේ දෙවනි කාලේ අවුරුදු දෙක අවසන් වෙන්න ඉස්සෙල්ලා මං ඉහ කරලා දෙන්නම් කියලා. මං ඉහ කරලා දීලා දෙන්න යනවා. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ගිය සුමානේ IMF සංවිධානයෙන් ඊළඟ කාර්තව අනුමත කරා. එන සුමානේ අපි ණය දෙන රටවල් වල කොමිටියයි චීනෙයි මුණ ගැහෙනවා. එතකොට ඒක දිහා බලලා එතනින් අපි කතා කරමු ඉදිරියට යන්න. ගිය නත්තල, ගිය තයිපොංගල්, ගිය සිංහල අවුරුදු, දෙමළ අලුත් අවුරුදු උත්සව වෙසක් වලින් පෙවෙන අද මිනිස්සුගේ අතේ සල්ලි තියෙනවා. අපි අර වැටුනේ තැනින් හිටගත්තා විතරයි. තාම දුවන්න පනින්න මොහක්වත් කළා නැහැ. ඒක කරන්න නම් ආනායන ආර්ථිකයක ඉඳන් අපි අපනායන ආර්ථිකයකට යන්න ඕනේ. ඒක කරන්න මම පාර්ලිමේන්තුවේ ආර්ථික පරිවර්තන පනත ඉදිරිපත් කරලා තියෙනවා, ඉකොනොමික් ට්‍රාන්ස්ෆෝමේෂන් බිල්. මේ රටේ අපි ඇති කරන්න කියලා අපනායන ආර්ථිකයක්, ඩිජිටල් ආර්ථිකයක්, හරිත ආර්ථිකයක් අපි ඒ වගේ දියුණුවෙන්ට. එතකොට අපිට අලුතෙන් හිතන්න තියෙනවා. ඉතින් ඒ හිතනකොට මන්නාරම ගැනත් අපි හිතලා තියෙන්නේ. මම බලන්නේ සංචාරකයන් ප්‍රමාණ 125 ඉඳන් 50 කරන්න, දවසකට ඩොලර් 150 වෙනුවට ඩොලර් 400ක් සාමාන්‍යයෙන් එකතු කරන ක්‍රියාමාර්ගයක්. ඒකට මන්නාරම ඇතුල් වෙලා තියෙනවා. මන්නාරම කොටුව වටේ අපි අලුත් සංචාරක කලාපයක් ඇති කරනවා. ඒ නිසා අධිකරණ ගොඩනැගිලි අපි වෙනත් ස්ථානයකට ගෙනියනවා. ඒ සංචාරක කලාපේ අපි බලන්නේ විශේෂයෙන්ම ඉංග්‍රීසියෙන් කියන යොට් නැව්, ඒ සියල්ලම වෙන මධ්‍යස්ථානය කරන්න. මෙතෙන්ට එන්න, මෙතෙන්ට ඇවිල්ලා ඒගොල්ලට පුළුවන් මේ දූපත් වටේ ගිහින් KKS කංකසන්තුරේට ගිහින් තිරුකුණාමලේ වෙනකන් නැව්වල යන්න, නැත්නම් ඉන්දියාවට යන්න. එතකොට ඒකේ එක ප්‍රධාන ස්ථානයක් මන්නාරම, අනික තිරුකුණාමලේ. මැද තියෙනවා කංකසන්තුරේ. ඉතින් එතකොට අන්නේ ඒ වගේම අනික වෝටර් බේස් ටුවරිසම් මූද පදනම් කරගත්ත මේකෙත් මේ ස්ථානයක් කරගන්න. එතකොට ඒ එනකොට හොඳ හෝටල් දාන්න ඕනේ. මේ නිකන් ඩොලර් 25 ඒව දාන්න බැහැ. ඩොලර් 300ක් 400ක් රෑකට ගන්න පුළුවන් ඒවා තමයි අපිට දාන්න තියෙන්නේ. ඉන්නේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන මන්නාරමට ගේන්න, මේ පැතිවල ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගෙනෙන්නලා අලුතෙන් තාක්ෂණයෙන් අරගෙන අපනයන කෘෂිකර්මාන්තයක් ඇති කරන්න. ඒ වගේම පහළ මල් වතු ඔය ජලාශයෙන් හදලා ඉවර කළේ
ඒකෙන් ජලය යෝධවැවට දීලා යෝධවැවත් තවත් අඩි දෙකක් උස කරන්න. තුරේ විශාල ලෙස සූර්ය බලය සුළං බලය එහෙම උදවන්ට පුළුවන්. ඒකෙන් උත් ප්‍රයෝජනය අරගන්න. මන්නාර මේ ඒ වගේම කනිජ වැලි තියෙනවා. මේ ගැන විශාල විරුද්ධත්වයක් අද ප්‍රකාශ කරා. ඉතින් අපි සම්පූර්ණ වාර්තා අරගෙන අපි ආපහු බාර දෙන්නම් මන්නාර මේ ජනතාවගේ අදහසුත් අරගන්න මේක ඉදිරියට ගෙනියනවද නැද්ද කියලා. අපි ඉන්නේ ලංකාවේ විදුලි බලය ඉන්දියාවට එකතු කරලා අපේ විදුලි බලය ඉන්දියාවට විකුණන්න. ඒ නිසා එතෙන්ට ඕනේ විදුලි රැහැන්. අපිට තියෙන්නේ මුහුද යටින් ගෙනියන්න සබ්මරීන් කේබල්. දැන් තියෙන හැටියට මන්නාරම දූපත නැත්තම් ඒ දිස්ත්‍රික්කයේ ප්‍රදේශයේ තමයි ඒකට ඇතුළත් වෙන්නේ ඉන්දියාවට යන මේ විදුලි රැහැනේ. දෙවනුව තලේ මන්නවයි රම්මේෂද එකතු කරගෙන යන්න අපි ඉන්නේ. ඒ නැව එනකන් ඒක ප්‍රමාදයක් වෙලා තියෙනවා. ඒ නැව එතන ඉඳන් යොදව ගන්න. ඉන්දියාවයි ලංකාවයි එකතු කිරීමේ වැඩසටහනේ මූලික තක්සේරුව කළා ඉවරයි. ප්‍රී ෆීසිබිලිටි ස්ටඩීස් ඕවර්. දැන් අපි එකඟ වෙලා තියෙනවා ඒ මූලික වාර්තාව ෆීසිබිලිටි ස්ටඩි එකට ලබා ගන්නට කියලා. ඒක සාර්ථක වුණොත් මේක වෙනස් වෙනවා මන්නාරම. ඉඩම් තියෙනවනම් විකුණන්න එපා. එහෙම වුණොත් අපිට සේ ඒ වගේම කෙලින්ම තිරුකුණාමලේ වෙනකම් පාරක් දාන්න. තිරුකුණාමලේත් බලශක්ති මධ්‍යස්ථානයක් කරන්න. LIOC සමාගම නාගපට්නම් ඉඳන් තිරුකුණාමලේට බටයක් දාගන්න අය මූද යටින් ඇවිල්ලා ඒගොල්ලට අයිති තෙල් ටැංකි වලට ඒ තෙල් ගෙනත් තියන්න. අපේ පිරිපහදුවත් තිරුකුණාමලේට ගේන්නවම් බලාපොරොත්තු වෙන්නේ. තවත් තෙල් පිරිපහදුවක් දාන්න කියලා ඉන්දියාව එක්කෙනෙක් ඉල්ලලා තියෙනවා. ඒ ගැනත් අපි දැන් සලකාගෙන යනවා. අපි බලමු මේ ටික ඔක්කොම සාර්ථක කරන්න. ඉඩම් ටික අල්ලගෙන ඉන්න අපව දෙන්න එපා.